සැරසිලි සියල නිමූ පසු චයට බැල්ලි අ සංග දෙසේ. ලස්සනද ඇ දෙනෙතිං ඇසු අයි. ඕහ ලස්සන බැලුව ඒ දිනෙත්තුලේ ජයනන්ගේ අපි ලයිට්ටික දාලා බලමුද. සැරසිරිවල් නියම ලස්සන එන්නේ කුඩා විදිලි පහන් පොහොරෝ දැල්ලූ පසේ. ජයා නහිඩෝ අ සංග දෙස බැලවායි. ස් ලයිඩ්දාානවද ජය සිනසී ගීවායි. ජීවිතය පහන එකව දැල්ලූ ඕහර ඊට සුසු වෙනකි නෙක් නැද. අදවතේ පරිපත සියල සම්බන්ධ ක රඇත්ත ෝගේ පෝිේ ආදරල් සවිචයට. දල්ලුනෝොද සදාහට මදුරේ තබනෝද කියා තීනෙ කළියුති හය. ඡය සවිච්චක දාන්න අසංක කොල්න්නකට බරවීකිවේ බෑ සදාන්න. නාළක දෙදිනාම් දෙස බලා සිනාසිී දිතුල් තදකරගත්තිේ. අසංක උඩ පුකරු බල් බැල්ල එකට සම්න්ධ කළ සුවිචේවෙතකොත් සේදැමුවයේ. අපපොමන සුන්දරදගින් හා පින් බර බාගෙන් මුළු විලාාසිතයා ගරීම එක්ුළු විය. ජයගේ ඇස්සර ගඳුළු පිරණි බලා ඉදමේ. ඇ අසංක වෙත හැරුණේ ඒ කඳුළු සමගමේ ඕ පවා ආශාවෙන් අවට බලාඋන්නේ. ලස්සස ජයා අවට සම්මීපවයට ගොස් ඇසුවාය. හරි ලස්සනයි ජාය අම්ම පොදුමේ දෙයක් අහන්නද. ඕෝ පහත්තරින් ඇසුේ. හා! මගේ ජීවිත් මේ වගේ සරසල දෙන්න බැරිද. ඇය බිම්බලාගත්තයි. දයිවේ එච්චර දෙයක් මට දෙන්න. ඒත් දුන්නොත් මේ වගේ දාාගුණයක් ලස්සට සරසන්න මේ අදදකින්. ඇත් සිතින් කීවාය. ආ ඡායා මේ දුපාත් අත්ධ්‍යකට එච්චර වාසනාවන් නෑස එක වෙනගෙනෙේ බාරගෙන්න්නේද. මුලිම චායාගේත්? සුස සංඟග දිනෙත් බිීමට බරවිය. මට ඔය අධිෙක දූපත්නෑාය ඔයාට තරම් ලස්සනට කාටොත් මගේ ජීවි සරසන්න නැබෑ ඡයා කතා නොකලාය. ලස්සන් නාලකයේ චාය නාක විත හැරියස්වේ හිතේ මහා බරක් සංගවාගෙන. වැඩන්නෑ නංග කියලා මං ඔයයා වුනා නං කියලා මට හිතනවා ලස්සන කියන්නේ ඇස් දෙකට පේන දෙයක් නෙමේ පපෝට දෙන්නදයක් ඔය ඒකා කලා නාලෙක් කතා කොතරම් සත්තිදය සංකර සිතුනනි තමාට පීටනට තිබුණ ෝහගේ විස්සිදේ. ඒන හදවත ඇද සියලු හැගමම් රස්සටයි කියන්නට තිබුණ. මම උඩවාහලා එන්නම්. අසංක උඩු මාල්ල වෙතගේ ජයාවත් නාරගවත් පහල තබයි. අසං ඉවස්ස නාලක ජායාවත හැරණ සුන්දර සිනාවත සමගෙන. ප්‍රේමේ මදුර ආනන්තය උතුරා ගලායන මහතක මමුනිියවත රකින්නට ඔගේ ඉත ඔහුට ඉඩනොදේ. ජායනන්ගේ අද අපි අුනගත්තේ ඒත් කාලයක් ඉඳල ඔයාව දන්නවාගේ මට දැනුේ. සිද්ධූනේ මනෝද කියල මන් දන්න ඒත් මනාරි දෙයක් ුණනාා කියලාන්න මේ මෝඩයගේ කලා හිර දැන්නවා. ඒෝ ලස්න්න ූනින් පේනෝ මගේ සුභඇතුන් පිළිගන්නවාවද. නාලාග මුරදුලෙස ඇස්කීවේ ජයා දෙන්නෙත් බිමට බරගලේ පින් බරවේ. ඒ සිනාහාව දුක්බරෑ ඕට සිතුන සුභපතන්නේය කුමකටදේ ජය ඇසුේ නැත. මේක ලොකු දුකින් කෙලෙවර වෙන ගමන නාලකයේ හනිසා අයක සුපඇතුම් මම අදර විතරක් බාරගන්න. ජයගේ ඇස්සල් කඳුළු පිරුණි. ලස්න කව ටිග දුරක්හරි දුක් නැතුව අරගෙනයන්න නගී. නාක යායත් සමගම ඉදිරිස බැල්ගෙනනයටට එමින් ීවේ ඒත් සමගමගේ රතු ැකත් කාර්යයක්ත් සහපුුව දෙසර හැවනිේ ඒ පදවාගෙනනාවේ හර්ශිණ බව චායන්තර මඳනා ගත්තයි. ඇගේ සිතර ගලාය රුදුරුබියකි. සමර කතා එහෙමයි නාලකයේ පටන් ගන්නකොටම දුකයි. චායඒ කතාවගේ හර්සිිනව ද දෙ බව නාල ොින්මතේරු ගත්තේ. හු කර කියයාගත හැකිදයක්න් නොමතිල් ජයත් සමගම හර්ෂණි වානේ බැසේන අරු බලාවන්නේ. ඇයට ැඩරා බලා ඉන්නට ඉඩක් නොලබණි ඇගේ දෙනෙත් බිට බරවේ ඒ ර්ශයන්ගේ දෙනෙත් තිබුණි චාය වෙතේ. වෙනදර චාම උන්න ජායගේ අද සූරුපය ඇවත් ඇතික ගෙන්න්නවයේ. හර්ෂිණිම දෙක්කල් නාලක අපස්ථාවෙන් මෙන් කීවේ. ඔහය ඉන්නන්නේ බියපත්තු බව චාය හොඳින්ම තේරුන්ගත්තායි අසංග පහලර නොවෙනව නම් යයි ඇසිතු අයි. ආ මොකෝ මෙ සංගීතයක්වදදාන්නද ඔයා මොක ද හොලිරී දවසද හර්ෂණි හදදි චයට බැල්ලනිි නාලගක දෙසේ. අද ශොප්ි ඩෙගරට් කලාමිස් ටිකක් රෑ වුණ යයා මාමර වචනතුර කියීවාය. ලස්සන දවසම් මුසල කරමින් කෙලවර වවාද ඇයට හිල්ලිනි. නාලකට ඇතිවේ එවැනි හැඟීමකි. ආ මේකතමමා ලොකු සැරසිල්ල මේකොඳයි පන්සලකට. කාගෙද අයිඩයග නාලකෙද හර්ශිනය අතුූ යතුර කරකවමින් ඇසු අයි. ඇැත් සමගා තවත් විවතියක් වානෙට් බරවේ ජායදසම් බලාගත්වනම් බලා උන්න අයි. අපි කතා වෙලා කලේ නාල කියවේ චායාව බේරගනු පිණසේ ඒ චායද තරුම් ගත්තාය. වැඩ ඉවරන ගාන හරින. රසිිනි ගදදි ාය අසරුව ඇතුළී තිබූ ඇගේ හැන් බැගේ අතරගත්තයි. කෝ නාලක අසංක උඩ නාලක්කිව එ ප මැනගේ අරසිනි තවත්තර ජයදස බලා හළමාලේ වෙත ගියායි. ජය නෙත් කොනකින් ඒදස බලාඋන්නේ පපු ඉරී අදියේ ඇගේ දිනෙ එෙත්ව ඇන්නු නාලක බලා උන්නේ සංවයගේනි ආදරේ මොන පැත්තකින් ගත්ත දුකකි. ආදරේ මොන පැත්තකින් ගත්තත් දුකකි. මයි යනෝ නාලකයි සර්ට කියන්න. ඒ මතක්ක යිට ෝ කන සට අමතක වේ ජයගගේ නෙත් අගකින් කඳුලක් පැන්නෙ නාලක බලා ඉදීමේ. පිස්සුද චුට්ටක්කින්න අරු මාවකයි මේරෑ ඔයෝ තනියමය වල. නාලක හර්ෂිණ සමග යුදදිීර් නෑසට රසිමෙන් කකිීේ ජය දිකම නෙද් බිමට ඔබාගෙන උන්නාය මට බස්සෙ කියන්න පුලන් නාලගයේ මයි න්නන් අම්මත් බලං ඇති. නාලකට ඇයව අතින් අල්ලා නතර කරන්න සිතුනි. චාය එපා ඕ අඩත් අද රාසි කීවේ මයි අයානා ගුඩ්න්නයිටයි. ය ල සිත ාර ගේටිම් පිට වෙනවා නාලග බලාවන්නන්නේ ඇවිල්ලිගගේ හදදිනි හ අතරඇැදි ුල්ලෝසින් වෙලා බැලුවේ හි නමේ හයිල්ලස් සටන් ොතිබනි හ ඒල මාලේ දෙෙස බලා අමවරින් අසංකනතු බලා වන්නේ. පෝදදා නිසා පාලල් පාලුට කොස්තිපනිි ජයා බස් නතුන් දක්කාවයි බීටත් වර දුකිනි. ඇයට දුකස්සිතන ඕට යන්නම් කියවත් කියගන්න නොළබො නිසාය පාලු මාවතේ තැන් දෙක තුනක ඇගේ කඳළු වෙන්නේ. ඒවා බලන්නට කෙනෙක් නැත ඒනිසා ඔහ ගලා ගියාදෙන් කියා ජායා ඇවිදගෙන ආවාය. ය තුම ද ඒ කිසිසක ුන්නන්නේ නැත ඇගේ පපුුට හා ියත් දයනන්නේ ඉදිහෙට යන වානයක් විනා ස්ශ්‍රියයා කායම නැත. මාහතේ වේගෙන් ඇදිය අ ත්‍රීවිල් දෙග තුනම්මයි වේගේ චාය අසරති පාලවය. ඇගේ දෙපා ගැහින්නටවේ. ආදරේ තරම සදුළු තලාකු පෙපුුණනද ජීවිත ඇත්තෙ මේ හොද කලා කානු පල්ලි නොවදයි චයට සෙතනි. පෑ බාගයක් පමන ගතවියත් බස්ශ්‍රියන් නොබිමේෙද චායග නෙත් ලින් කඳු පේි තුනනාතරක් ගලාගිය. ඇතල්ට දකරග ඇඩම්බරෝ බලා උන් අයි හරෂනයෝ පිටකර අසඟ වානය ලිගත්ද කියෙන්න්තෙෙන. ඔහු රකස්සුමෙන් වානේ නැවතුම කරා පැඳව. චයා භස්්‍රියක ගස්නම් මේරෑ ඉෙදරට ෝ යනවාය ෝ සිතාගත්තේ තුන් මුල්ලෙ සලුසල් ඉදිරිට නැවතම හුද කලාම ඉන්න ජයදුට අ සංක පපපුූ බත්තුේ. හට බැල්නේ නාලක දෙසේ. කෙල්ල ඉන්න ඔමච අසංග පොඩි දරවුමෙන් කීවේ ජායා හොද කලාම නැවමේ ඉදන දකිද ාලකද දුරු සිත. බපත් කිල්ල නොට කියවිනි අසඟ වාන වට්‍රාාවමෙන් ගෙන ගො මෙන්න්සමෙන් නේ චයාසල් නැවත්තිේ. අසංග වාන දකිදම චයට සැන සිල්ලත් දැන්නේෙ ඇ කඳුළු පිඩියත්ලින් බිදාාගනට තැන්ක ලායි. ඒ තීඩ කලින් අසංග වානින් බැස්සේ. ඇයි ආවේ ඔ ඇසුවේ ඒ තෙත මුණ දෙසම් බලාගෙනේ. වැඩ ඉවරණනිස අම්මත් බලගඉන්නවා. අසංගේ මුුණ දෙස බලාගත්වනුම් බලාවන්නේ. දැල්ලූ අමුතුම කහපයක් ගත් වීදිි පාහන්න ලියට ඒ මුණ පෙන ඩ සුන්දරවේ. ඇයි බබා අනන්නේ. බලං උන්න ඔන්න බස් නෑසමට බය හිතුුණ. අසංක කයින්තියක් කොපන්න්නේ හර්ෂණ ගැෙන මේ සෙල්ල කළේ ඇය ඔවට සිදුන. නගින්න නාලක එෙක්ල ඉදගෙනන නිි පසුනින් බස චායට ොරදුන්නේ. නෑස ැම් බස්සේ පුලුවන්නම් සස බස්ස එකක කෙනෙකල් මෙතරන ඉන්න. බීපපු ්‍රීල් කාරයෝ ලගින් යනවා. චයට දෙවනවතාවට තැඩුන. හිත මෙතරම් කඩායි හිරිවන්නේ ඇයි. බුටිකන්නතු නකින්න. මං බස්ස කියන්නන්ස අසංග නාක බලාදෙම චාය සුරට දැඩිවල්ලාගත්. නගින්න හෝකියයේ එපෙමනකි ඇ වනතුූවාය ඒ දෑසල්ට පිටුපා ැහක ම පස්සෙන් නගින්නම් නාලාකයි යිඉඳ ගන්න නාලාක ඉදිරිපසුන ඇයට පිළිගන්න අධදි චය පසුපසරී කිවාය. මට පිටිපසර ඇස්නෑ චාය නංගී නගින් නිස්සරාට. නාලෙ චායගේ පිට අත්තබා සැබෑ ලෙසම ඇව ඉදිරිපසුට එබ්වා අය. අසංග වානයෙන් නැගගේ සැන්සීමනි ජායාගේ හිත වඩාත් බරෝධතිමුණ. යිරල් පර්දිගේ වාන මදවේගින් දාවන මින්තිපොයි. අසංගේ හිතාමතා මදවේගින් අනබව නාලක දැන ුන්නේේ නාලක සිින්දවගේප. අසඟ පිපස හැරිකිවේ සිදේ ඒතරටම හැගම් බරෝ තිබූ නිසායි. ජයාවානේ තුළෝ අඳුර මැදින් හෝදෙස බලා උන්නයි. තමට පෙනි පෙනි මේ සම්පත් අහහිම වන බව ඇදුන දැන උුණායි. ඒගෙන දුකා කෑට නැත. ඔහුදුම් ආදරෙ ජීවිත රැතියේ ඒ මතගේ ඔෝ අගේ අයි චායා සිතා ගත්තයි. නොයි නම් එසේ සිතා හිත හදා ගත්තාය. මි අද හිස්සර වැදී සැලෙන් හද. නංගන දුද්ගී ඔබට ඇසෙනවද. වන්දන මල් අතුරාඇ තියහන්නට කන්ද කපාපායන් රන් පුරහද අදර වැස්සෙතිමේ මින්දද හිස්සර වැදීත් කළුඳදුල් තුවාල සහිත හදවත් දෙගා ඉදිරිපස තබාගෙන කිවහැකි ඊටවඩා සුන්දරගීතියක් නාලාලකට ස්යාගත නොහැකිේ. අසං චායදත බැලවි හැගීම් බරවයි ඔහොම බලනටේ පාය කෑගස කියන්න ඇඩ සිත්්‍යිය. තුරංගෙකෝ පිට නැගේ මේ ග වලාගොළු ගුවන් ගැමිින් පිට ඇදෙන වෙලේ නෙත්මිනි පහනින් පහන් කරනු වන්න. සුසුම් සිනාකෙන් හද මතා අතුරා ආදරෙ පරම නිර්මල් ෘද්‍යාංගම සිනාවේ ඇසල ඇත්ද ස්වාගන් රෙමෙන් සංකවානේ පදවන අතරතුර ජායදෙස බැලුවේ. ජීවිත අනන්ද සරතස නිවනා සංසාරගත මදාහස ඒ තුනී තොල්පට මත ආන්තමට පිපීතිපිණි. ඒ සිනාව රැඳෙන ඇඳෙන තැවරෙන දුක්දුරක ජීවිතයේ සදාකාල්ටම සතපවා ගන්නට පිනාක් ඇත්නම්. තමමාල්ලෝ වාසනාවන්තම ආදරන්ත්‍යය බන ඇතය සංක සිතිවේ.